අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල නව වෛරසයේ පැතිරීම වැඩි සංකූලතාව වැඩි පරිස්සම් වෙන්න වසංගත රෝග අධ්‍යක්ෂයillaයි කෘෂි රසායනික ද්‍රව්‍ය අලවියට ෆාමසි වැනි නියාමනයක් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් කියයි ගෑස් පුපුරන්නේ ඇයි එස්එම්ට අනුව දිනකට එකක්වත් පුපුරනවා ප්‍රථමයෙන් දේශීය පුවත් කනස්සල්ලේ වෛරසයේ හෙවත් ඕමික්‍රෝන් ශ්‍රී ලංකාවේ ඕනෑම PCR පරීක්ෂණාගාරයකදී හමු විය හැකි බව ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසනවා. එසේම ඩෙල්ටා ප්‍රභේදයට වඩා වැඩි වේගයකින් ඕමික්‍රෝන් ව්‍යාප්ත වන බවට විද්‍යාඥයින් දැනටමත් මත පල කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ओमिक्रॉन कोविड प्रभेदे हमुए अद मध्यम रात्रि सिट दकुनु अफ्रिकानु रटवाल संधा श्रीलंका व संचारे तहनम करते बनवा मेम तहनम नवद दनुम दिनुतुरु क्रियात्मक है ए अनुव दकुनु अफ्रिका व बोस्टवाना लेसतो नामीबिया व सिम्बाब्वे हा एस्वाटिनी यन रटवल सिट पेमिनन विदेशिकींट मेन्म श्रीलंकिकींट मेम तहनम क्रियात्मक वनु एति එසේම ගත වූ දින 14ක කාලය තුළ එම රටවල සිට පැමිණි කිසිවෙකු සිටිනම් නිරෝධායනය සඳහා යොමු වන ලෙසයි සෞඛ්‍යංශ ඉල්ලා සිටින්නේ. එලෙස පැමිණි පුද්ගලින් පිළිබඳව නිසි දත්ත එක් රැස් කිරීම මෙන්ම PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම අත්‍යවශ්‍ය වන බව අවධාරණය කළ යුතුය. එසේ නොමැතිනම් ඩෙල්ටා වෛරසයෙන් බැටකෑ අපට යලිත් නව වෛරසයෙන්ම පීඩා විඳීමට සිදුවනු නොඅනුමානයි. දීර්ඝ කාලයක් ව්‍යාප්ත වී කොවිඩ් වෛරසයෙන් ඇති වූ නව ප්‍රභේදය වූ ඔමික්‍රෝන් කනස්සල්ලේ වෛරසය ලෙස හැඳින්වෙනවා. අදාළ වෛරසයේ කොවිඩ් මර්ධන එන්නත් සඳහා ප්‍රතිරෝධී වන ආකාරය පිළිබඳව මේ වන විටත් විශේෂඥයින් අධ්‍යන කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මර්ධනය කිරීමට නව බූස්ටර් එන්නතක් අත්දැක බැලීමට සූදානම් බව මොඩර්නා සමාගම නිවේදනය කළා. කෙසේ වෙතත් කුමන රටකින් වෛරස් කාණ්ඩයක් ව්‍යාප්ත වුවත් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි වෛරස් පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූට් ජයමා මහතා සියතට ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම පැතිරීම වැළැක්වීම වැදගත් වෙන්නේ. නමුත් නව ප්‍රභේද ආවයි කියලා විශේෂයෙන්ම පැතිරීමේ ක්‍රමය එහෙම නැත්නම් ශ්වසන බිඳු කැසේ මිරිස්සාව ඒ වගේම තමයි අපි මුඛවස්මක් නැතුව යන්නේ වගේ දේවල් තමයි අපි ප්‍රධාන වශයෙන් අපි කරන්න ඕනේ. මෙ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ අදාළ රටවල සිට පැමිණි පුද්ගලයන්ගේ ජෛව පටල සාම්පල පරීක්ෂාවන් සිදු කිරීම අත්‍යවශ්‍ය බවයි. දකුණු අප්‍රිකාවේ හොයාගෙන තියෙන ප්‍රභේදය ඉතාමත් වේගයෙන් පැතිරීමේ හැකියාව තියෙනවා. සංකූලතා ඇති කිරීමේ හැකියාවත් වැඩි වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් චක්‍රණයකෙන් නිකුත් කරලා තියෙනවා. එහෙම වෛරසය හඳුනාගෙන තියෙන රටවල් විදේශිකයන් එන එක හරි එම රටක පහුගිය දවස් 14 ඇතුළත එම රටවල හිඳපු කිසිම කෙනෙක් රටේම 28 වෙනිදා ඉඳන් නවත්තලා තියෙනවා. බැරි වෙලාවත් දැන් මේ 26 27 දිනවල කෙනෙක් එම රටවලින් ආව හරි ඒ රටවල ට්‍රාන්සිට් ඉඳලා එන අයගේ හරි ආවොත් එන්නත් කරන්නේ කරලා තිබුණත් උන්ව PCR පරීක්ෂණයක ලක් කරනවා PCR පරීක්ෂණය නෙගටිව් වුණත් ඔවුන්ව ඉදිරියේදී දින 14ක් නිවාර නිරෝධායනය කරලා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. කාන්තා එක් දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා සිම්බාබ්වේ බලා පිටව ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම යලි ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු තිබෙනවා. ඒ සිම්බාබ්වේ රාජ්‍යයට ඇතුළුව පැන වූ සංචාරක තහනමත් සමගයි සිම්බාබ්වේ වෙත ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් 6 දිනකට මේ වන විටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවටයි නිල නොමන වාර්තා සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. මේ අතර ගත වූ සති දෙකක කාලය තුළ කොවිඩ් රෝගීන්ගේ හා මරණවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. පසුගිය සති දෙකක වගේ කාල ප්‍රමාණයක කොවිඩ් ආසාදිතයන් 700ක් පමණ වාර්තා වනු ලබනවා. ඒත් එක්කම මියෑම් සංඛ්‍යාවන් 15 සිට 30 අතර වූ සංඛ්‍යාවක් කොවිඩ් ආශ්‍රිතව මිය යනු ලබනවා. දිවයිනේ පුරා විවිධ ප්‍රදේශවලින් සුළු ප්‍රමාණයක් හෝ දිනකට වාර්තා වෙමින් තමයි මේ ආකාරයෙන් වාර්තා වනු ලබන්නේ. ඉතින් රටේ ජනතාවට මේ වන විට ලබා දිය යුතු එන්නත්කරණය ආරම්භ කරනු ලැබුවා. අද දින සිට නිවෙස්වලට ගොස් හෝ ජංගම ආකාරයෙන් බූස්ට් එන්නත වයස අවුරුදු 60ට වැඩි අයුරුන්ට ලබා දීමට කියලා.
මෙරට ප්‍රධානතම ගෑස් සමාගම් දෙකම මීට මාස කිහිපයකට පෙර පාරිභෝගිකයන් රැවටු බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරනවා. ඔහු පවසන්නේ වසරකට ගෑස් සිලින්ඩර 15ක් 20ක් පමණ පුපුරා යාම සාමාන්‍ය බවයි. මේ අතර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසන්නේ දිනකට ගෑස් සිලින්ඩර 1ක් 2ක් සාමාන්‍යයෙන් පුපුරන බවයි. ඔහුගේ නිවසේද ගෑස් සිලින්ඩරයක් පුපුරා ගිය බව එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ ගෑස් සිලින්ඩර පිපිරීමේ න්‍යායට අනුව තවත් සිලින්ඩර අවම වශයෙන් 26ක්වත් මේ මාසය තුල පුපුරා යා යුතුය. දැනට පුපුරා ගොස් ඇත්තේ 4ක් පමණයි. දැන් ගෑස් පිළිබඳ ජනතාවගේ බිය කාලයක් ගෑස් නැතුව හිටියා. අදත් ලාෆ් ගෑස් ඇත්තෙම නැහැ. ලිටර ගත්තෙත් පෝලිම් වල ඉඳලා. ගත්ත සිලින්ඩරයක් දැන් ගෙදර තියාගන්න ජනතාව බය වෙලා. ඒ මේ මාසය තුල ගෑස් සිලින්ඩර 4ක් පුපුරා යාම නිසායි. මීට හේතුව ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විශාල පිරිසක් පවසන්නේ ගෑස් වල සංවිතිය වෙනස් කර ඇති බවයි. අද පාර්ලිමේන්තුවේදීත් ඒ ගැන කතා කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසයි. කරුණා කරලා දැන් ගෑස් සිලින්ඩරේනුත් ආරක්ෂාවක් නොමැති රටක්. අද අපේ රට ගේ ඇතුලේ කොයි වෙලාවෙ පුපුරයිද දන්නේ නැහැ. කරුණා කරලා මේ මිනිස්සුන්ගේ හිතේ තියෙන මේ අනාරක්ෂිත භාවේ මේ බියසක සංකාව තුරන් කරන්නට මේ රජයේ පැහැදිලි පියවරක් ගන්න. අර තුෂාන් ගුණවර්ධන මැතිතුමා කියන කතන්දරේට සත්‍යක් තියෙනවද? ඒක අසත්‍යක්ද? මේව පිපිරෙන සුළුද? මේ ගෑස් සිලින්ඩර වල ප්‍රමිතිය අඩු වීමක් සිදු වෙලා තිබෙනවද? ප්‍රමිතිය අඩු වුණා නම් ඒක මොකද්ද වුනේ? එතකොට ප්‍රමිතිය ආයතනය තුල සහතික භාවය ලැබලා තිබෙනවද? ඉතාමත් ඉක්මනින් අඩුම ගානේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරි මේකට පත් කරන්න ඉක්මනින්ම. ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා මීට පිළිතුරු ලෙස පැවසුවේ අද සභස්වරුව වන විට ගෑස් සංවිතිය පිළිබඳ වාර්තාව ලැබෙන බවයි. එසේම මීට පෙර මෙම ගෑස් සමාගම් පාරිභෝගිකයන්ට වංචා කළ බවද ඔහු පැවසුවා. පාරිභෝගික අධිකාරිය ඊට එරෙහිව නඩුමකට ගිය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ලෝකයේ කොහෙවත් රටවල ගෑස් අනතුරු 0 වුණ, 0 වුණ රටක් නැහැ. අපේ රටේ හැම වෘද්ධකම ගෑස් මෙවැනි සිද්ධීන් සිද්ධ වෙනවා. 10ක්, 15ක්, 20ක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මේ සම්බන්ධව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග සියල්ලක්ම ගෙන තිබෙනවා කියන එක ඉතාමත් වගකීමකින් යුතුව මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. අද හවස පහ වෙනකොට ඒ ගෑස් සිලින්ඩර වල තිබෙන සංවිතිය පිළිබඳව වාර්තා අපිට ලබා දෙනවා. මීට මාස කීපයකට පමණ පෙර ලීටර 18 ගෑස් සිලින්ඩර වෙළඳපළට නිකුත් කළා. පාරිභෝගික අධිකාරියේ විදිහට පැය 24ක් යන්න කලින් ලිටර සමාගමට දැනුම් දුන්නා. පාරිභෝගිකයන් නොමග යවනවා. ඒ හින්දා වහාම මේක වෙළඳපළේ නිවත් කරගන්න කියලා. ඊට පස්සේ ලිටර සමාගම ඒ වෙලාවේ කිව්වා කිලෝග්‍රෑම් 12මාර ගෑස් සිලින්ඩරේ ලීටර 18 බවට පත් කළත් මේ ගෑස් සිලින්ඩරය තුල තිබෙන්නේ ප්‍රොපේන් 30%ක් බූතේන් 70%ක් විදිහට තමයි ඒ වෙලාවේ තිබුණේ. මහාචාර්ය ශාන්ත මහත්මයා සමග අපි සාකච්ඡා කරලා එතුමා මේ පිළිබඳව ගණනයක් කරලා කණිජ තෙල් නීතික සංස්ථාවෙත් ගණනයක් කරලා කිව්වා මේකේ සත්‍ය ලෙස තියෙන්නේ කිලෝග්‍රෑම් 9මාරක ප්‍රමාණයක් පමණයි කියලා කිව්වා. ඊට පස්සේ පාරිභෝගික අධිකාරිය මේ සමාගම් දෙකටම නඩු දැම්මා. ඒ අනුව අවසාන ප්‍රතිඵලයේ විදිහට පුළුවන්කමක් ලැබුණා වෙළඳපොළෙන් මේ ලීටර 18 සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න පුළුවන්කමක් ලැබුණා. ඒතර පරීක්ෂණ වාර්තා ලැබුණා. ඒ අනුව තමයි වෙළඳපොළෙන් ඉවත් කරන්න කටයුතු කළේ. මේ සංවිතිය වෙනස් කිරීම පිළිබඳව අපි මේ හැමතැනකටම පරීක්ෂා කළා. පරීක්ෂා කරලා ලැබුණු වාර්තා අනුව තමයි අපි වෙළඳපොළෙන් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ නිවසේ සිලින්ඩරයකුත් පුපුරා ගොස් තිබෙනවා. ඔහුට අනුව නම් දිනකට සිලින්ඩර 1ක් 2ක් පුපුරනවා. සාමාන්‍ය ගෑස් සිලින්ඩර් ලක්ෂ 2ක් විතර තියෙනකොට දවසට 1ක් 2ක් පිපිරෙනවා ඇති ගෙවල්. අපේ ගෙදරත් එක සැරයක් ගෑස් එකක් පිපිරුවා. ඒක අපි මාධ්‍ය වලට පෙන්නුවෙත් නැහැ. ඒ වගේම තනින්තර සාමාන්‍ය තත්ත්වෙ වෙන්න පුළුවන්. දිගින් දිගටම ගෑස් සමාගම් ප්‍රකාශ කලේ පාරිභෝගිකයන්ගේ සැලකිල්ලක් නැතිකම සහ සිලින්ඩරයට සම්බන්ධ කරන බාල උපකරණ නිසා ගිනි ගැනීම ඇතිවන බවයි. ඇත්තටම ලිටර සමාගම ගෑස් සංවිතියේ වෙනසක් සිදු කළාද නැද්ද? එසේ කර ඇතනම් පුපුරා යාමලට හේතුව එයද? වගකිව යුතු සියලු දෙනා මේ පිළිබඳව කඩිනමින් අවංකව සොයා බලා ජනතාව දැනුවත් කළ යුතුයි. මන්ද රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතාම අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි මෙම ගෑස් සමාගම් මීට පෙර පාරිභෝගිකයන්ව රැවටු නිසායි. එහිදී සිදු කරන ලද්දේ ලීටර 18ක ගෑස් සිලින්ඩරයක් 12.5ක් ලෙස වෙනස් කිරීමයි. නමුත් ඇත්තටම තිබූ ගෑස් ප්‍රමාණය වී ඇත්තේ ලීටර 9මාරයි. රාජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි පාරිභෝගික අධිකාරිය නඩු පැවරුවා නම් මේ සමාගම් වලට පාරක් පාරිභෝගිකයන් රැවටිය නොහැකිද? අද ජනතාව තම නිවසේ ඇති ගෑස් සිලින්ඩරය පිළිබඳව දක්වන බියයි මේ. හරි භයානක තත්ත්වෙන් අපි මේ ගෑස් එක ගෙයි තියාගෙන ඉන්නේ. මේ දැන් අපිට ගෑස් එළිය දෙන්න ගියොත් ගෑස් එක රැයට හොරු වරන් යනවානේ. අපිට කරන්න දෙයක්වත් නැහැ. දැන් ගෑස් නැතුවත් බෑනේ. අද දැන් ගෑස් එකක් ගෙද තියන්නේ බොහොම භයානකයි. මම දැන් මේ ගෑස් එකක් තියන් ඉන්නේ බෝම්බයක් මේ තියාගෙන ළඟ තියාගෙන ඉන්න වගේ තමයි.
ප්‍රමුතිය අවුලක් තියෙනවා ප්‍රමුතිය අවුලක් තියෙනවා ඒක හංගනෝ හංගනෝ ඇත්ත රටට කියන්නේ නැහැ ඇත්ත ප්‍රකාශ කරන්නේ නැහැ ඒක තමයි රටේ බොරු වංච රජ රජ වෙලා තින්නේ ඉතින් අපි වුණත් අපේ ගෙදරක වුණත් ගෑස් එකක් තියාගන්න බෑ මේ තියෙන තත්ත්වනුව මොකද වගකීමක් නැහැ කරදරයක් වුණොත් ඒක වගකීම ගන්න ආයතනයක් නැහැ ලාම්බු තෙල් ලිපක් පත්තු කරන ඊටත්දී හොඳයි ගොඩක් ගෙවල මේ ගෑස් කොම්ප පත්තු කරන්නේ නැහැ සල්ලිත් දීලා වැඩිපුර සල්ලිත් දීලා පොලිමෙන් පැය ගාණක් ඉඳලා ගෑස් සිලින්ඩරය ගෙදරට අරන් ගිහිල්ලා ඒකෙත් මිනිස්සු මැරෙනවා කියන්නේ මේ කාගේ වැරද්දද කොරෝනා මදිවට ගෑස් සිලින්ඩරයක් ජනතා බියට හේතු විය යුතු නැහැ ඒ නිසා වහා වගකීම් යුතු අංශ සත්‍ය ජනතාවට හෙළි කළ යුතුයි මෙරට කෘෂි අලෙවිසල් සඳහා ෆාමසිවල ඇති නියාමන ක්‍රමය හඳුන්වා දිය යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා ප්‍රකාශ කරනවා. ඔහු පවසන්නේ රසායනික කෘෂි ද්‍රව්‍ය හිතමතේ ආනයනය කිරීමට ඉඩ තිබිය යුතු නැති බවයි. රජයේ සතෝ පොහොර නිෂ්පාදන සමාගම් දෙකේම කොන්ද කඩා ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. එක් රාත්‍රියකින් කාබනික පොහොර වෙත මාරු වීමට දරු උත්සාහය බරපතල අර්බුදයක් මතු කළා. කාබනික පොහොරත් අන්තිමට පිට රටින් ගේන සිදු වුණා. ඒකත් නියම ප්‍රමිතියට ගේන්න බැරි වුණා. රසායනික පොහොර සේම ක්‍රිමිනාශක හා පලිබෝධනාශක නැතිකම නිසා වීගොවිතැන බඩිරිඟු වගාව සහ එළවලු වගාවත් බිඳ වැටී තිබෙනවා. තේ වගාවටත් යූරියා හිඟය බරපතල ලෙස බලපෑවා. මේ නිසා ගොවි ගැටලු උග්‍ර වුණා. අන්තිමට රජයට රසායනික පොහොර තීන්දුව රිවර්ස් කරන්න සිදු වුණා. හැබැයි ඒ නිසා කාබනික පොහොර වැනි ඉතා යහපත් සංකල්පයක් විනාශ විය යුතු නැහැ. යම් දිගු කාලින සැලැස්මක් ඇතිව කාබනික පොහොර සැලැස්ම දිනා ගත යුතුයි. හැබැයි රසායනික පොහොර ආනයනයට අවසර දුන්නට රජය ඊට මැදිහත් වන්නේ නැහැ කියලා කිව්වා. එය බරපතල තත්ත්වයක් මතු කරන බවයි කෘෂි විද්වතුන්ගේ මතය. ඒ අනුව රජය ඊට යම් මැදිහත් වීමක් කළ යුතු බව බොහෝ පිරිස් පෙන්වා දෙනවා. අදටත් රසායනික කෘෂි ද්‍රව්‍ය අලෙවි කරන්නේ හිතු මතේ. ගොවීන් රසායනික ද්‍රව්‍ය භාවිත කරන්නේ සමාගම්වල සහ කෘෂි අලෙවිසල්වල අයිතිකාරයන් කියන විදියට. ඒ නිසා රසායනික කෘෂි ද්‍රව්‍ය ආනයනය සේම ඊට විධිමත් ක්‍රමයක් සකස් කරන බව අප කළ විමසුමකට පිළිතුරු දුන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත් කේ ජයසිංහ මහතා ප්‍රකාශ කළා. අවසර ලැබුණු පමණින් සියලුම රසායනික ද්‍රව්‍ය ඕයේ පොහොර උග්‍ර ගන්නින් නැව ගන්නින් මේ රටට ගෙනීමට අවසරයක් නැහැ. විශේෂයෙන්ම මේකේ කෘෂි රසායන ද්‍රව්‍ය පරමනාකරණයේ නිසි ප්‍රමිතිකින් උත් රජයේ ලියවදින්ති වෙච්ච ඉහළ පරම්පරාවට අයිති ද්‍රව්‍ය තමයි රටට ගේන්න අපි අනිවාර්යයෙන්ම අවසර දෙන්නේ. අපි අමාත්‍යංශයක් විදිහට දෙපාර්තමේන්තුව සමග එකතු වෙලා මේ කියන අපේ ගමන යනකොට මේ කියන කෘෂි රසායන මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසන්නේ රජයේ පොහොර සමාගම් දෙකේම කොන්ද කඩා ඇති බවයි. ආණ්ඩුව කිසිම සැලසුමකින් තොරව මේ තීන්දුව අරගෙන ඊට පස්සේ ප්‍රකාශ කෙරුවා පෞද්ගලික සමාගම් වලට පොහොර ගේන්න පුළුවන්, රසායන පොහොර ගේන්න පුළුවන්. හැබැයි රජයේ සමාගම් දෙකක් තියෙනවා, කොමසල් පොහොර සමාගම, ලක් පොහොර සමාගම. ඒ රජයේ ගේන්නේ නැහැ. දැන් පෞද්ගලික අංශයට ඉඩ කඩ ලබා දෙනවා, රජයේ පොහොර සමාගම් දෙක අකර්මණ්‍ය කරනවා, කොන්ද කඩලා දානවා. ඊළඟට ආණ්ඩුව තවත් පැත්තකින් කරපු දෙයක් තමයි පොහොර මිටියක්, යූරියා මිටියක් රුපියල් 6500ට ආණ්ඩුව විකුණන්න පටන් ගත්තා. එහෙමනම් මේකෙන් මොකද්ද දීලා තියෙන සිග්නල් එක? ඉදිරියට පොහොර මිටියක අවම මිල රුපියල් 6500 බවට පත් වෙනවා. අපට තියෙන තොරතුරු අනුව රුපියල් 10,000 අතර මිලකට ගොවියට මිල දී ගන්න සිද්ධ වෙනවා. මේ ගොවි බිම් සම්පූර්ණයෙන් නන්නත්තර කරලා ඊට අදාළ පරිසරය නිර්මාණය කරාද කියන බරපතල සැකය අපට මතු වෙනවා. මේ අතර කාබනික පොහොර නිෂ්පාදනයේ දිගටම යෙදීමට යුද හමුදාව සූදානම් වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ත්‍රිකුණාමලයේදී නිෂ්පාදනය කළ කාබනික පොහොර කිලෝ 91,000ක් කෘෂිකර්ම ශිෂ්‍යරයට ලබා දුන් අවස්ථාවේදී කාබනික පොහොර මෙට්‍රික් ටන් 25,000ක් කෘෂිකර්මාන්තයේ යෙදී සිටින අයවලුන් වෙත ලබා දීමේ අරමුණෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලුම ආරක්ෂක සේනාව වෙතින් මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනය කරලා
කෘෂිකර්මාන්තය වෙනුවෙන් ලබා දීමට මේ විනයටත් කටයුතු කරලා තිබෙනවා. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥා ප්‍රදේශයේ යටතේ මීට ප්‍රථමද මේ ආකාරයෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය කළා. අපි ලබා දීමට කටයුතු කරන ලැබුවා. අද දිනෙත් ඒ වගේම කිලෝ 91000ක වූ කාබනික පොහොර ලබා දීම අද දිනේදී කටයුතු කරන ලැබෙනවා. उदासन प्रवृत्ति विकास अवसान यालिथामु दहवल दुलहट ओबट सुब दवसाक। දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.